පුරාණ රෝමානුවන්ට අනුව අඟහරු ග්‍රහය සංකේතවත් කළේ රුධිරය සහ යුද්ධය. නමුත් අදවන විට බොහෝ මිනිසුන්ට මානව වර්ගයාගේ අනාගතය දීප්තිමත් කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් මේ අඟහරුගෙන් දිස්වෙනවා. අඟහරුගේ කතාව ආරම්භ වෙන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක වගේම මීට වසර බිලියන 4.5කට පමණ කලින් වාතය සහ දූවිලි එකට එකතු වෙලා සූර්යාගේ ඉඳලා 4වෙනි ග්‍රහලෝකයේ විදිහට අඟහරුව නිර්මාණය වීමත් සමග. අඟහරු කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලත්වය අතින් ගත්තොත් දෙවැනි කුඩාම ග්‍රහලෝකය වන අතර අප්‍රිකාවේ පළල වගේ විශ්කම්බයක් තමයි අඟහරුට පිහිටලා තියෙන්නේ. සංඛ්‍යාත්මකව කිව්වොත් මේ අගය කිලෝමීටර් 3300ක් නැත්නම් සැතපුම් 2100ක් විතර වගේ වෙනවා. ඇත්තෙන්ම අඟහරුගේ මතුපිට ප්‍රමාණය පෘථිවියේ සියලු ගොඩබිම්වල එකතුවට ආසන්න වශයෙන් සමාන වෙනවා. එම අගය වෙන්නේ වර්ග කිලෝමීටර් මිලියන 144ක් පමණ. අඟහරුගේ කේන්ද්‍රය පාෂාණමය සංයුතියක් තියෙන අතර යකඩ, නිකල් සහ සල්ෆර් වලින් හැදිලා තියෙන හරය නිසා අඟහරුගේ මුල් කාලය තුළ ආරක්ෂිත චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙලා තියෙනවා. හරය සිලිකේට් ඛනිජ වලින් සෑදෙන ලද පාෂාණමය ආවරණයක් වන අතර යකඩ වලින් පොහොසත් කබලක් තමයි අඟහරුට පිහිටලා තියෙන්නේ. මේ යකඩ ඛනිජ ලවණ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරමින් වායුගෝලයේ මලකඩ සාන්ද්‍රණයක් නිර්මාණය කරනවා. මේ නිසා තමයි බොහෝ දුරට රතු මිශ්‍ර පරිසරයක් අඟහරුගේ පෘෂ්ඨය තුල දකින්නට ලැබෙන්නේ. මේ රතු පෘෂ්ඨය පෘථිවියේ ඉඳලා බලද්දී පේන ආකාරය නිසා තමයි ඉපැරණි රෝමවැසියන් යුද්ධයට සහ රුධිරයට අධිපති දෙවියන්ගේ නමින් මේ අඟහරුව නම් කරන්නේ. හිරුට තියෙන දුරස්ථභාවය නිසාවෙන්ම මතුපිට පෘෂ්ඨයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -143ක් පමණ වන අතරම උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ක් පමණ වෙනවා. අද වන විට අඟහරුගේ පෘෂ්ඨයේ ස්වභාවය මේ ආකාරයෙන් වියලිව පාළුවට ගොස් උෂ්ණත්වය සෙල්සියස් අංශක -100 ගණනක් වන තෙක් පහත වැටී තිබුණත් අදට වසර බිලියන ගණනකට පෙර පෘථිවියට සමාන භූවිද්‍යාත්මක වඩාත් ක්‍රියාකාරී පරිසරයක් තිබූ අතර අඟහරුගේ මතු පිට වසාගෙන දියර පිරිවිල් තිබූ බවට හා ගංගා ගලා ගිය බවට පෙන්නුම් කරන සාධක අදටත් අඟහරු මතු පිට තියෙනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ගිනි කන්ද වන එවරෙස්ට් කන්ද වගේ තුන් ගුණයක් විතර උස ඔලිම්පස් මොන්ස් කියන ගිනි කන්ද පෘථිවියේ ඩයිනෝසෝරයන් මියගිය කාලවකවානුවට ආසන්න කාලයකදී පුපුරා ගිය බවට සාධක හමු වෙලා තියෙනවා. නමුත් අඟහරු තුල පවතින ගිනි කඳු සියල්ලක්ම මේ වන විට නිෂ්ක්‍රීය වෙලා. රතු ග්‍රහයාගේ ජලය අදටත් පවතින නමුත් බොහෝ දුරට ද්‍රවීය අයිස් කැටවල ස්වරූපයෙන් තමයි ඒවායේ පැවැත්ම තියෙන්නේ. මේ සාධක නිසා සමහර තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරනවා රතු ග්‍රහලෝකයේ ජීවය නැවතත් 1960 දශකයේදී පමණ පටන් ආරම්භ වෙලා ඇති කියලා. නමුත් මේ සියල්ල තාරකා විද්‍යාඥයින් සිද්ධාන්ත මත පදනම්ව කරන ප්‍රකාශ වූවත් මේ දක්වා අඟහරු මත ගවේෂණයන් කළ කිසිදු අභ්‍යවකාශ යානයකට තවමත් අඟහරු මත ජීවය පිළිබඳව හෝඩුවාවක් හෝ හමු වී නැහැ. NASA ආයතනය වර්ෂ 2001 ඉඳලා මාස් ඔඩිසි අභ්‍යවකාශ යානය හරහා අඛණ්ඩව අඟහරු නිරීක්ෂණය කරනවා. නමුත් අද වනතුරු අඟහරු මත ජීවයක් පැවතුනා යයි හෝ පවතිනවා යයි කිසිදු හෝඩුවාවක් මේ මාස් ඔඩිසි යානය හරහාද ලැබී නැහැ. අඟහරුගේ සංඛ්‍යාත්මක දත්තවලට අපි යොමු වුණොත් අඟහරුගේ ඇෆිලියන් අගය නැත්නම් හිරුට තියෙන දුරම අගය වෙන්නේ කිලෝමීටර මිලියන 249ක්. අඟහරුගේ හිරුට තියෙන පෙරිහෙලියන් අගය කිලෝමීටර මිලියන 206ක්. සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්න පෘථිවි දින 686ක් පමණ ගන්න අඟහරු ඒ දුර ගමන් කරන්නේ තප්පරයට කිලෝමීටර 24ක් නැත්නම් පැයට කිලෝමීටර 86400ක විතර වේගයකින්. අඟහරුගේ විශ්කම්බයේ විදිහට සඳහන් වෙන්නේ කිලෝමීටර 3389ක්. අඟහරුගේ වායුගෝලයේ 95%ක්ම පවතින කාබන් ඩයොක්සයිඩ්, ආගන් 1.93ක් සහ නයිට්‍රජන් 1.89කට අමතරව ඔක්සිජන් 0.146ක් වගේ ප්‍රමාණයක් තමයි අඩංගු වෙන්නේ. සෞර ග්‍රහ මණ්ඩලයේ පෘථිවියට පස්සේ වැඩිම අභ්‍යවකාශ යාන ප්‍රමාණයක් කක්ෂගත වුණු ග්‍රහලෝකයේ වෙන්නේ අඟහරු. එමාගේ අභ්‍යවකාශ යාන 16ක්. 2001 වසරේ පටන් අඛණ්ඩව NASA ආයතනය විසින් යවපු 2001 මාස් ඔඩිසි කියන යානය අදටත් අඟහරු පිළිබඳව විමසිල්ලෙන් පසුවෙමින් ලබා ගන්නා තොරතුරු පෘථිවිය වෙතට යොමු කරනවා.
මේ වන විට අඟහරු මත පෘථුවිය විසින් යවනු ලැබූ රෝවර් යාන හතරක් අඟහරුගේ සැඟවුණු දත්ත සොයමින් පෘථුවිය වෙත වාර්තා කරනවා. හමු යමු යලිත් සෞර ග්‍රහ මණ්ඩලයේ තවත් වීඩියෝවක් සමගින්. එතෙක් ඔබට සුබ දවසක්. අපි තරුවහස.